සින්දුවක් ගහන්න උඩ පයින්න කලින් මේකෙන් මොකක්ද ඉගෙන ගත්තේ කියලා චුට්ට පුදුම පරාර්ථකාමී වෙන මාර චරිතනේ මේක. නුඹේ කටට මම බය වීමක් සිද්ධ වෙන්නේ නෑ. නුඹේ හොම්බ කට. ලක්කබන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. Siyatha FM Breakfast Drive. හිඟන්නේ හිටියා තරුණ හිඟන්නේ. පොඩි පෙනුමකුත් තියෙනවා ඉතින්. මේ මිනිස්සු දැන් හිඟා කාලා අරගෙන එන ඒවා තියෙනවනේ පොඩි පොඩි දේවල්. හරි. පොඩි පෙට්ටගමක් වගේ පොඩි පෙට්ටියක් තිබුණා ඒකේ දාලා ඉතින් එකතු කරගන්නවා. හා හා. හම්බෙන දේවල්. හැබැයි ඔයා කියන්නේ මීයක් සෙට් වෙලා හිටියා මේ පෙට්ටගමට මූ හැම දෙයක්ම වගේ කනවා. කාල විනාශ කරනවා. දවසක් මේ තරුණ හිඟන්න මීයාව අල්ලගත්තා. මේ කතාව පොඩ්ඩක් ෆැන්ටසි පැත්තටත් යනවා. හරි. ඒත් කමක් නැහැ. මීයාගෙන් අහනවා මෙච්චර මිල මුදල් හදල් තියෙන මිනිස්සු ඉන්නේ නැද්දි? උඹ ඇයි මං වගේම අන්ත අසරණ හිඟන මිනිහෙක්ගේ දේවල් මෙහෙම කාල විනාශ කරන්නේ? මීයා මාර කතාවක් කියනවා. මීයා කියනවා තමුන්ගේ කර්ම විපාකවල හැටියට పూర్ව ආත්මවල කරපු දේවල් වල හැටියට උපරිම තියාගන්න පුළුවන් ඕනම දෙයක් ගත්තොත් බහණ්ඩ 8යි. ඉතුරු ටික කන්න මට වරම් තියනවා කියලා. මීයා කියන්නේ. හරි. ඉතින් හිඟන්න කියන මේක වෙන අසාධාරණයි. මම වෙන අමාරු වෙන්නේ මේ ඉන්නේ. ඔව් ඒකනේ. කරන්න දෙයක් නැහැ තමුන්ගේ කර්මය මීයා කියනවා. මට මේක බැරිද මේ මගේ මේ කර්ම ශක්තිය වෙනස් කරගන්න. හරි. මීයා කියන එක දෛවයට බාර කාරණාව. උඹට ඒ ගැන මොනවා හරි උපදේශක් ගන්න ඕන නම් දෛවය වෙනස් කරගන්න. හිමාලයේ මං අහලා තියෙනවා බුද්ධ කියලා කෙනෙක් ඉන්නවා. දෛවය වෙනස් කරගන්න විදිය ගිහිල්ලා යාගෙන් අහගන්න කියලා. හිඟන්න හිතාදා ගන්න යනවා කියලා. හා ඕකේ. දැන් කතාව ඉන්ටරෙස්ටිං වෙගෙන ඉන්නේ. යස්. මෙයා පටන් ගන්නවා ගමන. දැන් දුරකතර ගෙවාගෙන මග අහගෙන යනවා. ගස් කල් යටත් නිදා ගන්න. ඔහොම ඔහොම ගිහිල්ලා හරි ඈත පළාතකට ආවා. හිමාලයේ තව කොහෙද දන්නේ නැහැ. යනවා. ඒ ගම් පළාතක්, ඒකේ මහ විශාල පෝසත් ගෙයක් තියෙනවා. හරි. කාටවත් තව වෙනස් අමුත්තෙකුට නවාතැන් දෙන්න තරම් හයියක් තියෙන වෙන කිසි කෙනෙක් ඔතන නැහැ. නමුත් මේ වංශාධිපතික් වගේ කෙනෙක්ගේ ගෙදරක් නැති වෙන්න දෙයක් නැහැ නේ හිඟන්නේ. ගිහිල්ලා ඇහුවා මේ මම මේ පොඩි දුරකතර ගමනක් යන ගමන. මට දැන් අද රෑවෙන්ඩයි යන්නේ. මට මේ නවාතැන් දෙන්න පුළුවන්ද කියලා. කොහෙද යන්නේ කියලා ඇහුවා. හා මෑ කෝ මම හිමාලයට යනවා. එහෙ බුද්ධ කියලා කෙනෙක් ඉන්නවා. මම බුද්ධ මුණ ගැහෙන්නයි මේ යන්නේ. ඒගොල්ලොත් බුද්ධ ගැන අහලා දිනවා. ගිහිල්ලා නැහැ. ඒගොල්ලෝ කියනවා නවාතැන් දෙන්නම්. හැබැයි අපිට පොඩි උදව්වක් කරන්න ඕනේ. හිඟන්න කල්පනා කරනවා මං වගේ හිඟන්නේ මේ තරම් තල්ලි තියෙන මේ මිනිහට මොකද්ද කරන උදව්ව කියලා. මොකක්ද අහනවා උදව්ව? මගේ එකම එක දුවයි ඉන්නේ. එයා හරි ලස්සනයි. ඒ කියනකොට දුව එනවා. හරි. මෙයාට අවුරුදු 20 ගානක්. මේ අවුරුදු 20 ගානේම මේ අදටත් වචනයක්වත් කතා කරලා නැහැ. එයාට කතා කරන්න පුළුවන්ද බැරිද කියලාවත් කියන්න අපි දන්නේ නැහැ. අපි කවදාවත් එයා කතා කරනව අහලා නැහැ. උඹට නවාතැන් දෙන්නම්. හැබැයි උඹ බුද්ධකෙන් අපි වෙනුවෙන් මේ ප්‍රශ්නේ අහන්න ඕනේ. මගේ දුවගේ දෛවය වෙනස් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඒක අහලා උඹ මට එන ගමනේදී ආපහු කියන්න පොරොන්දු වෙනවා නම් නවාතැන් දෙන්නම් කිව්වා. ගන්න කිව්වා හා කියලා. කොහොමත් හම්බෙන්නේ නැ නේද? ඔව් අහන්න පුළුවන්නේ. ඒ නිසා නවාතැන් දුන්නා. හරි. ආයි පහුවෙන්ද උදේම නැගිටලා යනවා ගමන. ඔහොම ගිහිල්ලා දණ්ඩ කාර්යන්නේ කියලා වනාන්තරයකට එනවා. හරි තික් ජංගල් එකක් මේකේ කටු જાති වැඩි ගස් ළඟ ළඟ තියෙන්නේ. ඒ වගේ තැනක යන්න බෑනේ. ඉතින් මෙයා කැලේ ඉදරට ඇවිල්ලා කල්පනා කරනවා පොඩි දුරක් ගියා යන්න බෑ. පාර වැටලා තියෙන මෙතනින්ම තමයි. කල්පනා කර කර ඉන්නකොට ඔතනට එනවා දිග සුදු රැවුලක් තියෙන සුදු දිග කොණ්ඩයක් තියෙන මිනිස්සෙක් අමුතු ලෝගුවක් වගේ එකක් පෙරවගන්න. මේ ඇත්තරම මන්ත්‍රකාරයෙක්. වයස අවුරුදු 1000ක් යාට. Oh my god. එයාගේ අතේ තියෙන යෂ්ටියක්. ඒක මැජික් යක්ෂ්ටියක්. ඒකෙන් කරන්න බැරි දෙයක් නෑ. එයා හැම වෙලාවෙම මේක අතේ තියාගෙන ඉන්නේ. හරි. එයා අහනවා තරුණයා මොකද උඹ මං මුලා වෙලාද? මම හිමාලයට යන ගමන. ඇයි උඹ හිමාලයට යන්නේ? මං බුද්ධ මුණ ගැහෙන්න හිමාලයට යනවා. මට ප්‍රශ්න දෙකක් තියෙනවා දැනගන්න. දැන් මෙයාගේ ප්‍රශ්නෙත් තියෙනවා අර කතා කරන්න බැලරමගේ ප්‍රශ්නෙත් තියෙනවා. ආ ආ. ඉතින් මම මේ කැලේ හරහා යන්න විදිහක් නැතුව ඉන්නේ. මේ මැජික් යෂ්ටියෙන් මට උඹට උදව් කරන්න පුළුවන් මේ කැලෑව පහු කරන්න. හැබැයි උඹ මට එකක් පොරොන්දු වෙන්න ඕන. මටත් තියෙනවා ප්‍රශ්නයක්. හා ඕකේ. මට හිමාලයට යන්න වරම් නැහැ. මගේ බලය පාවිච්චි කළා. මට දැන් අවුරුදු 1000ක්. මට ඕනකම තියෙනවා ස්වර්ගයට යන්න. ස්වර්ගයට යන්න මගේ පොතපතේ දැනුම, මගේ මුතුන් මිත්තන්ගෙන් අහගත්ත දැනුමෙන් හම්බෙච්ච හැම දෙයක්ම මං කරලා තියෙනවා. නමුත් මට ස්වර්ගයට යන්න විදිහක් නැහැ. මගේ මේ ස්වර්ගයට යන දෛවය හදාගන්න ක්‍රමයක් තියෙනවද කියලා උඹට පුළුවන්ද බුද්ධකෙන් අහලා එන ගමන් මට කියන්න? පුළුවන්. ඒ පාර මැජික් යෂ්ටිය උඩ වාඩි වෙලා ඒකෙන් අහසින් යනවා. ඒ මන්ත්‍ර ආචාර්යට යන්න පුළුවන් සීමාවක් තියෙනවා. එයාගේ සීමාව ඒ කැලේ ඉවර වෙන තැන තියෙන මහා විලකින් ඉවරයි. ඒ විලගාව මෙයා වැරලෙනවා. මේ තමයි මගේ සීමාව. උඹ එනතුරු මම මෙතන ඉන්නවා. ආපහු ගෙනියන්නත් එන්න. මේ ඇවිල්ලා මහා විලක්.
කෙලවරක් පේන්නේ රැල්ල ගහන්න නැති මූදක් හා සමානයි. ඒ තමයි අවසාන බාධකී. ඉතින් එහා පැත්තේ පේනවා හිමාලේ. කොහොමද දැන් එතනින් එතර වෙන්නේ? දැන් කල්පනා කරනකොට යෝධ ඉබ්බෙක් මෙතනට එනවා. ඇවිල්ලා අහන මොනවද තරුණයා ඔබ කල්පනා කරන්නේ? මම හිමාලයට යන්න විදිහක් නැතුව ඉන්නේ බුද්ධ මුණ ගැහෙන්න. මට තියෙන ඔයාගෙන් අහන්න ප්‍රශ්න තුනක් දෛවයේ ගැන. මටද යන්න හැටියක් නැතුව ඉන්නේ. මං ඔබට උදව් කරන්නම් තරුණයා. හැබැයි මටත් තියෙන ප්‍රශ්න. හරි. මොකද්ද කියලා ඇහුවා. මට වයස අවුරුදු 500ක්. මට ඕනේ මකරෙක් වෙන්න. මං දන්න සෙල්ලම් ඔක්කොම දාලා තියෙන්නේ. නමුත් මට තාම මකරෙක් වෙන්න බැරි වුණා. මගේ මේ දෛවය වෙනස් කළා මම මකරෙක් වෙන්නේ කොහොමද කියලා බුද්ධකෙන් අහලා උඹට එන ගමන් මට කියන්න පුළුවන් නම් මං උඹට උදව් කරන්නම් විලෙන් එහා පැත්තට යන්න කියලා. හා කිව්වා. ඔකේ. දැන් අර ඉබ්බගේ පිට උඩ නැගලා මෙන්න යනවා එහා පැත්තට. හරි. හිමාලි සීමාවට ආවා. අඩි පාරවල් දිගේ තව පොඩි ගමනකින් පස්සේ මට බුද්ධ මුණ ගැහෙනවා. යනකොටත් එතන අනුගාමිකයෝ ගොඩායි. දේශනාවක් පටන් ගන්න ඕන මෙන්න. හරි. ඒ දේශනාව පටන් අරගෙන බුද්ධ කියන අද මෙතන බොහොම පිරිස වැඩි. මං දන්නා ඔබ හුඟක් ඈත දේශ දේශාන්තර වලින් ඇවිල්ලා ඉන්නේ ප්‍රශ්න අහගෙන යන්න. ඒවට උත්තර දෙනගෙන යන්න. කට්ටිය වැඩි නිසා මට එක්කෙනෙකුට අහන්න දෙන්න පුළුවන් ප්‍රශ්න තුනක් විතරයි කියලා. දැන් මතක් කරන් තරුණයාට ප්‍රශ්න කීයක් තියෙනවද? ප්‍රශ්න හතරක් තියෙනවා. එයාගේ ප්‍රශ්න තියෙනවා. හරි. කතා කරගන්න බැරි අර ලස්සන ගෑනු ළමයාගේ ප්‍රශ්න තියෙනවා. මන්ත්‍රාචාර්යගේ ප්‍රශ්න තියෙනවා. ස්වර්ගයට යන ප්‍රශ්න. හරි. ඉබ්බගේ ප්‍රශ්න තියෙනවා. මකරෙක් වෙන ප්‍රශ්න. ප්‍රශ්න හතරක් තියෙනවා. දැන් තරුණයා කල්පනා කරනවා. හරි. මම මොන ප්‍රශ්න තුනද අහන්නේ? පොඩ්ඩක් ඔබ කල්පනා කරන්න. ඒ තරුණයා ඔබ නම් ඔබ මොන ප්‍රශ්න තුනද අහන්නේ? හිඟන තරුණයා කල්පනා කරා හරි මම කොහොමත් හිඟන්නේ මම හම්බ කරන එකෙන් ටිකක් අර මීයා කනවා හරි නමුත් මට ජීවත් වෙන්න බැරි තරම් ප්‍රශ්නයක් මෙතන ඇත්තේ නෑ ඇත්තටම අර අවුරුදු 20 ගානක් වෙන්නේ ඉන්න ලස්සන දූසිඟිත්තක් ඉන්නෝ දීගතල දෙන්න විදිහක් නෑ අවුරුදු 10 ගානක් ජීවිතේම කැප කළා අර මිනිස්සෙක් ඉන්නෝ මන්ත්‍ර ශාස්ත්‍ර ඔක්කොම දන්නෝ ස්වර්ගයට යන්න විදිහක් නෑ ස්වර්ගයට යන්න විදිහක් නැතුව ඉන්නෝ දන්න ඔක්කොම කරලා හරි අර අවුරුදු 500ක් ජීවිතෙත් එක්ක මකරෙක් වෙන්න ඔට්ටු වෙන ඉබ්බෙක් ඉන්නෝ ඌට තාම මකරෙක් වෙන්න බැරි වෙලා තියෙනවා උන්ට තියෙන ප්‍රශ්න බලපුවාම මගේ මේ ප්‍රශ්නි ප්‍රශ්නයක් නෙවෙයිනි. හරි. මෙයා ඇහුවා ඉබ්බගේ ප්‍රශ්න ඉස්සෙල්ලාම. හරි. බුද්ධකෙන් ඇහුවා. බුද්ධ කිව්වා එයාට මකරෙක් වෙන්න පුළුවන්. හැබැයි එයා ඉස්සෙල්ලාම කටුව අතාරින්න ඕනි කියලා. ඔය කටුව අල්ලගෙන ඉන්නකන් එයාට මකරෙක් වෙන්න බෑ කියලා එයාට කියන්නේ. හා හා. ඊට පස්සේ ඇහුවා මන්ත්‍රාචාර්යගේ ප්‍රශ්න. රයිට්. එයාට කියන්න එයාගේ මැජික් යෂ්ටි අතාරින්න කියලා. ඕක අල්ලගෙන ඉන්න තාක්කල් එයාට දිව්‍ය ලෝකෙට යන්න බැහැයි කියලා යන ගමන් කියන්නේ. ස්වාමීනි අවසාන ප්‍රශ්ටි අර අවුරුදු 20 ගානක ලස්සන තරුණ දුවෙක් ඉන්නෝ. ඒ දෙමව්පියන්ට ඕන තරම් සල්ලි භාගෙ මිල මුදල් තියෙනවා. හැබැයි ඒ දුව දීග දෙන්න විදිහක් නැහැ. ඒ දුව අද වෙනතුරුත් වචනයක්වත් කතා කරලා නැහැ. ඒ දුවට මොකද වෙන්නේ? ඒ පවුලට කියන්න ඒ තරුණියගේ දෛවෝපගත තරුණයාව හම්බෙච්ච දාට ඒ තරුණිය ඉබේටම කතා කරයි කියලා. ඒ නිසා කලබල වෙන්නතු ඉන්න කියන්නේ. හා ඕකේ. එහෙනම් ඔබට අපි සමු දෙනවා. ප්‍රශ්න තුන නම් ප්‍රශ්න තුනයි. විසඳ ගත්තා. යන ගමන් කිව්වා ඉබ්බට කතාව. කටුව අතාරින්න කිව්වා. මකරෙක් උණ හැකි කිව්වා. හරි. ඉබ්බ කටුව අතාරිනවා. කටුව ඇතුලේ තිබිලා ඒ අවුරුදු 500 ගාණක් තිස්සේ හැදිච්ච ලස්සන මුතු වැට තුනක් වැටෙනවා එළියට. ඒ මුතු වැට තුන ලොකු මුතු වැට. හරි. මං හිතන්නේ ප්‍රකෝටි ගාණක් වටිනවා ඇති. ඉබ්බ කියන බොහොම ස්තුති. මේ මුතු වැට ටික තියාගන්න. මං කටුව අතාරිනවා. ඉබ්බ මකරෙක් වෙලා යනවා. මෙන්න යූරේ ඉන්නවා ටිකක් එහෙන්. මෙයා එනකම් බලාගෙන මන්ත්‍රාචාර. හරි. මොකද කිව්වේ? ඔය මැජික් යෂ්ටි අතාරින්න කිව්වා. එතකොට ස්වර්ගයට යන්න පුළුවන් කිව්වා. කල්පනා කරා. එහෙනම් මේ බලගත්තු මැජික් යෂ්ටිය ඔබ ගන්න. ඔබට මේකේ ඕන දෙයක් කෙරුවේ. හරි. දෙනකොටම එයා ස්වර්ගයට ගියා. තරුණයා ඇතින් අර මුතු වැට තුනයි. හරි. මැජික් යෂ්ටි අරගෙන ඒකේ බලෙන් ආවා අර ගෙදරට. හරි. ඇවිල්ලා කිව්වා දෙමෝපියන්ට කලබල වෙන්න එපා. ඔයාගේ දුවට කවදා හරි දවසක දෛවෝපගත තරුණයා මුණ ගැහෙනවා. එදාට එයා කතා කරයි. එතකොටම අර දුව ආවා. ගේ ඇතුළේ ඉඳගෙන. ඇවිල්ලා තාත්තා මේ අර එදා ආපු තරුණයා නේද? හා ඕකේ. ඊට පස්සේ වෙච්ච දේවල් ටික මේ මං හිතන්නේ මම ඔබට කියන්න ඕනේ. ඒක හදාගත්තා. අඩුමතරමේ ඒ ටිකවත් ඔබට හිතා ගන්න පුළුවන් නම් හොඳයි. අපි මේකෙන් මොකද්ද අල්ලගත්තේ දැන්? සින්දුවක් ගහන්න උඩ පයින්න කලින් මේකෙන් මොකද්ද ඉගෙන ගත්තේ කියලා චුට්ට පුදුම පරාර්ථකාමී වෙන මාර චරිතනේ මේක. නුඹේ කටට මම බය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නුඹේ හොම්බ කට.
ඔයාට තේරෙනවද මේ මුල ඉඳලා මේ කතාවේ වෙච්චද? මේ තරුණයා මුලින්ම තීරණය කරනවා තමාගේ ප්‍රශ්නේ අතාරින්න. තමාගේ දෛවය වෙනස් කරන්න තමන්ට දිවිච්චද? තමන්ගේ අවශ්‍යතාවය තව කෙනෙක් වෙනුවෙන් අතාරින්න. මකරෙක් වෙන්න කටු අතාරින්න. ස්වර්ගයට යන්න යෂ්ටි අතාරින්න. හරි. මොනවා හරි අතෑරපු හැම වෙලාවෙම ඊට වඩා හරි ලොකු දෙයක් ඔබට හම්බෙලා තියෙනවා. මම මේ වැඩසටහන අතාරිනවා. අන්න වැඩක් කරනවා. බලමු මීට වඩා මට මොකද්ද හම්බ වෙන්නේ. ඊට වඩා දෙයක් මට ලැබෙනවා ලොකෝගේ. පුළුවන් අතල් වෙනවා. අද ඔබ මගේ තර්කයේ බිඳ දමයි. ඒ වුණාට මම මගේ ගමන යනවා. වීඩියෝ නරඹන්න එහත බටන් එක ක්ලික් කර සීස් FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.